අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්. මම තෙලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. කතානායකවරයාට විරෝධීපා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පිටවෙයයි. පාර්ලිමේන්තුව 21 වෙනිදා දක්වා කල් තිබේ. රුපියල් කෝටි 13ක ග්‍රෑන්ඩ් පාස් හෙරොයින් සිද්ධියේ ප්‍රධාන ජාවරම් කරු ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට. බෝගස කැපීමට රහිව පන්නිපිටියේ උණුසුමක්. විවාහක පුරුෂයින්ට පූජකවරය ලබා දීම ගැන කතෝලික සභාවේ අවධානය. පාප වහන්සේ කියයි. ग्रैंड पास प्रदेश किलोग्राम दह तुनक हेरोइन तोगे खमुवे में सिद्धियट अदाल मत्कुडु चावार में प्रधान सेककरु अतुलु पास दिनकु अतरंगोड गिनेति बव पोलीसे पवसनवा में अतर कोटहेन प्रदेश दी हेरोइन किलोग्राम एककट अधिक प्रमाण्यक समग तवत पुद्गलेकुद अतरंगोड गेनुना इटामतरव कोलम महेश्वरात अधिकरण परिसरेट हेरोइन सह मद्राव्य रगनयामट उत्साह कल कांतावन तिदिनकुद अद अतरंगोड गिनेति बेनवा ग्रैंड पास महावत्त प्रदेश हेरोइन किलोग्राम दहतुनाक समग सेककरुवेकु पोलिसिय अतरंगुडगत्ते पसुगिय हयवनदाई सेककरु हेरोइन जावारम संदहा भावित कल निवस माध्यट पेन्वीमट पोलिसिय अद पियवरगत अतर निवसे बुदुमेदुराक सह देवालयक तना एट पिटुपासिन बित्तियक मुदल संगवा तिबू अयरु पोलिसिय एहिदी माध्यट पेन्वा दुन्ना මේ පල්ලය බලද්දි මෙතන සුදු පාට අලුතෙන් කපරාල කරපු කෑල්ලක් වයි තිබ්බා. අර ප්ලාස්ටර් පෙරස්සුවේ ඉතින් අපි මිටියෙන් ගාදි බෝල් සබ්ජෙක්ට් ආවා. ඊට පස්සේ අලවංගෙන් ගන්නකොට මේ එන් කප් එක කඩන් එලියට ආවා. ඊට පස්සෙ තමයි අත දාද බලද්දි මිටි මිටි ආවේ. ඉතින් තමයි සල්ලි ටික ආවේ. ඊට පස්සේ මෙතනින් ගන්න දෙකක් තියෙනවා. මේ උඩින් සල්ලි දාන්න දෙකක් තියෙනවා. ඒතර උඩින් සල්ලි දාපුවාම භාගයක් පිරුණා මේකෙන් ගන්න පුළුවන්. අඩු වුණාම මේ යට දෙකෙන් ගන්න පුළුවන්. ඒව තමයි හදලා තියෙන්නේ. මේක 80 ලක්ෂ 70800 ගන්න සල්ලි තිබ්බා. මෙම නිවසට අමතරව මෝටර රථ 4ක් සහ යතුරුපැදි 3ක් පොලිස් බහිරයට ගෙන ඇති අතර අදාළ වැටලීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට පොලිසිය අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වුවා. ප්‍රධාන සැකකරුවන් සියලුම දෙනා මේ වන විට අත්අඩංගුවට අරන් තියෙනවා මන්නාරම ප්‍රදේශයේ ඒ ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරු ඔහුගේ හවුල්කරුවන් ඒ ජාවාරම් සඳහා භාවිතා කරපු වාහනය ඒ වගේම පොලිස් පවිතුමා විශේෂ වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක කරගෙන යනවා නීති විරෝධී ක්‍රියාවලින් මුදල් උපයන පුජ්‍යලයන්ගේ දේපල රාජසන්තක කිරීම මුදල් විසුද්ධ කරන පනත යටතේ මේ අවස්ථාවේදී එම නිවසේ තිබී අත්අඩංගුවට ගනු ලැබු එම මුදල් ඒ තව විවිධ දේපල වල තියෙන ඔප්පු ඒවා සේරම විමර්ශනයට ලක් කරමින් සිටිනවා ආර්ථිකය අතින් මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරනට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අවම කිරීමටත් මේන් බලාපොරොත්තු වෙනවා. මේ අතරේ රාත්‍රී 10:20 පමණ පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් කොටහේන කොලේජ් වීදිය අසලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 3ක් සමග 33 හැවිරිදි සැකකරුවෙකු අතරංගුවට ගත්තා. මේ අතර බන්දනාගාරගතව සිටින රැඳවියන් හට ලබා දීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට හෙරොයින් සහ දුම්කොළ රැගෙන ඇතුළු වීම උත්සාහ කළ කාන්තාවන් තිදෙනෙකු අද පොලිසිය අතරංගුවට ගත්තා. ඊයේ දිනේදීද ගංජා සහ දුම්කොළ සංගවාගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ කාන්තාවක් අතරංගුවට අතර පෙරේදා දිනේදී හෙරොයින් මිලිග්‍රෑම් 200ක් සහ ගංජා ග්‍රෑම් 50ක් සමග අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ කාන්තාවක්ද පොලිසිය අතරංගුවට ගත්තා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසල බැහැර කිරීම විධිමත් කිරීම සඳහා අදාළ ආයතන එක්ව නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට කසල කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම් දරන ආයතනවල ප්‍රධානීන් එක්ව සිටියා.
එදී ජනාධිපතිවරයා පැවසුවේ කොළඹ නගරයේ කසල කළමනාකරණය මෙන්ම අලංකරණ කටයුතු පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි. විහාර මහදේවි උද්‍යානය බේරේ වැව අවට කලාපය ඇතුළු ස්ථාන කිහිපයක නඩත්තු කටයුතු නිසි ලෙස සිදු නොවීම සම්බන්ධයෙන් ලැබී ඇති මහජන පැමිණිලි පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ එම පිළිසකර කිරීම කඩිනමින් සිදු කරන ලෙසයි. ඒ නගර සභාවට කරන්න මොන හරි අපහසුකම් තියෙනවා නම් ඒවා අපිට කියන්න. සල්ලි වල ප්‍රශ්නයක් තියෙනවා නම් වෙන ආයතනික ප්‍රශ්න තියෙනවා නම් කියන්න ඒවා විසඳ ගන්න. දැන් පළාත් පාලන අමාත්‍යංශය තියෙනවා, බස්නාහිර පළාත් සභාව තියෙනවා, මහනගර අමාත්‍යංශය ඒ මට්ටමින් කතා කරලා මහජනයා ඒකරාශී කරලා දැනුවත් කරන වැඩපිළිවෙල එතකොට මීට වඩා ටිකක් ක්‍රමවත්ව සහ විධිමත්ව කරගන්න පුළුවන් වේවි. උද්ගලිකාංශයේ කරන එක සම්බන්ධයෙන් ඒගොල්ලන් දැන් සුපර්වයිසර්ස්ලා අල්ලගෙන සර් ගෙවල් වල කට්ටිය කුණු බෙදන්නතුව ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා සර් මම හිතන්නේ යම් තීන්දුවක් අපිට ශනික ගන්න වෙනවා සර් මේ කරන සමාගම් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න සිදු වෙනවා සර් හේතුව දිගින් දිගට හමුදාවයි පොලිසියයි දිගටම දැනුවත් කරලා තියෙනවා සර් මේ කට්ටියගේ වැඩ කාර්යක්ෂම නැහැ කියලා ටෙන්ඩර් කන්ඩිෂන් වල තියෙන විදිහට හරියට වැඩේ කරෙන්නේ නැත්නම් මේ ආයතන වල වගකීම කෙලින්ම මේ ටෙන්ඩර් එක අරන් තියෙන ආයතනයේ සමාගම මේගොල්ලන්ගේ මුදල් කපන එක ඒක කෙලින් වැඩේ කරන්න ඕනේ. ඒ ඔච්චර විශාල මුදලක් වැය කරනකොට ඔය වැය කරන මුදල අස්සේ ඉන්නව අනික් අය. ඒකයි වෙලා තියෙන්නේ. ඒක කුණු ටික පාරේ. ඕක අපිට නොතේරෙනව නෙවෙයි. පාර්ලිමේන්තුව රැස්වී පැයකුත් විනාඩි 20ක් තුල සභාව ලබන 21 දක්වා කල් තැබීමට කතානායක කරු ජයසූරිය මහතාට අද සිදු වුණා. ඒ කතානායකවරයා අද ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් ලබා දීමට විරෝධය පළ කර සභානායකවරයා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සභාගමෙන් පිටතට යෑම හේතුවෙන්. සභා වාරයේ ආරම්භයේදී සාකච්ඡාවට ගැනුනේ ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන නායකත්වයේ පිළි නොගැනීම සම්බන්ධ ගැටලුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් සමග කටයුතු කිරීමට එකඟ වූවත් අපේ කණ්ඩායමේ ඉන්න අනිකුත් පක්ෂ ඒ සඳහා කැමැත්තක් ලබා දීලා නැහැ. මේ සභාවේ ඒ අයගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සලසා දීම ඔබතුමාගේ මේ සභාවේ යුතුකම. අපි විපක්ෂයේ ඉන්නකොට අපි පීඩාවෙන් දිහායි. ඒ අනුව තමයි සම්දානයේ ලැබෙන කාලයෙන් 55% කාලයක් මම එම කණ්ඩායම ලබා දීමට කටයුතු සලස්වලා තියෙනවා. ගරුකතන දෙක වැරදි. එක්සත් ජාතිපක්ෂ 40යි, සමස්ත සම්දානට 30යි, විපක්ෂ 30යි. මමගේ සම්දානයට වෙන් කරන වෙලාව ඒක හරි. නමුත් සම්දානයට වෙන් කරන වෙලාව 30යි. ඒයින් භාගයක් 15යි. අපි මේ ඉල්ලන්නේ විපක්ෂයේ මතය රටට කියන්න සුද්ධ වෛත්‍ය. මංගල සම්බිරණ මැතිතුමා ජිනීවා වලට ගිහිල්ලා කියනවා අපි යනවා ජනමත විචාරණයකට. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒ සාකච්ඡාව මේ සභාවේ වෙනවද? මේ රටේ ආණ්ඩුව රිසින් නොවන මත නියෝජනය කිරීම සඳහා ඉල්ලන මතයක්. ගිරවයි බෙනේ ඉන්න ඕන. රිලවයි ගහේ ඉන්න ඕන. දැන් වෙලා තියෙන්නේ ගිරව ගහේ රිලව බෙනේ. මේ தත්ත්වය වෙනස් වෙන්නට ඕන කරුකට නැතුමනේ. ඔබතුමා එක් ජාතික පක්ෂ උපනායකයා බව ඇත. හැබැයි ඔතන වාඩි වෙන්නේ ඔබතුමා කතානායකතුමා විදියට. මම එක්සත් ජාතික පක්ෂයේ කිසිම পদවියක් තානාන්තරයක් දරන්නේ නැහැ. මැතිවරණයෙන් පස්සේ මම සිරිකොතට අඩිය තිබ්බේ නැහැ. දිනේෂ් කුණාල මැතිතුමා වෙනුවට තව කෙනෙක් පත් කිරීම මම කරන්න ඕනේ සම්දානීය අනුමැතිය ඇතිව. අඩුගානේ මේ මන්ත්‍රීවරු 51 දෙනෙක්ට එකතු වෙලා සාකච්ඡාවක් කරන්න කමිටු කාමරයක් ගන්න අපිට අවසර නැහැ. දිනේෂ් කුණාල මැතිතුමාගේ අස්සනින් ඉල්ලන්නට ඕන. සම්පූර්ණ එකඟත් වෙන කෙනෙක් පත් කළ යුතුයි කියලා නම් තෝරා ගැනීම මට අයිති දෙයක් නෙමෙයි. දිනේෂ් කුණාල මැතිතුමාව නිර්වාහ හරිනකොට අනුබද්ධ විපක්ෂයේ එක කොටසක් ඒකට පක්ෂ බෙදව අනිත් කොටස නිහනව ඉන්නවා උකුල් ඇටේ තියෙන ලෙඩේට බුකුල් ඇන්නම බුකුල් කියන්නේ කියන්නේ ගුස්තියල්ලුවම ඒක සුව වෙන්නේ නැ ඔබතුමාගේ මග පෙන්වන්නන් වන්නේ පූර්ව කතානායකවරු මිස නිමල් සිරිපාල ලගේ මහින්ද අමරවීර ලගේ ලියුම් කියුම් නෙවෙයි කරුණාකරලා මට ඉඩ දෙන්න මේක එතුමන්ලා හිතන්න කතා දෙන්න කතා ගන්න අවස්ථාව දෙන්න මේ ඔවා වාඩි වෙන්න එක්කප්පා නැතුමා වාඩි වෙන්න ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පහකගේ අයිතිය පිළිගැනීම මත කටයුතු කරන්න. ඒ වගේ මේක නොසලකා හරිමින් යනවා නම් මේ සභාව නිරෝගීව පවත්වාගෙන යන්න කිසි ලෙසකින්වත් හැකි වෙන්නේ නැහැ. එතුමා තර්ජනය කරන අවසානයේ පාර්ලිමේන්තුව කරන්න දෙන්නේ නැහැ. එහෙම ආවොත් කියලා වෙලා. එතුමා කොහොම තර්ජනය කරන්නේ පාර්ලිමේන්තුවට? අද අපේ මන්ත්‍රීවරුගේ යෝජනා තියෙනවා. ඒවට වෙලාවක් නැද්ද? මන්ත්‍රීවරු තුන්දෙනෙක් කතා කරීමේ අවස්ථාවක් නැහැ. ඔබතුමා මං කීරේ ගහන්නේ නැහැ. ඒගොල්ලෝ කියන මම අද දීලා අවසන් කරනවා. නෑ නෑ I want to speak. Last speak you will speak. හැමදාම උදේ පැය දෙකක් මෙහෙම දෙනකොට දවසේ වැඩ කටයුතු කොහොමද කරන්නේ? ඔබතුමා තීන්දුවක් දීපුවාම ඒ තීන්දුව පිළිගන්නේ ඉගෙන ගන්න. අවනායක වෙලියට දාන්නද? මේක පැහැදිලි කරද්දී ඇන්නේ ඔබතුමා තීන්දුවක් දීලා තීරණ කිවරයි දැන්. අර ඕනෑම කතානායක ඔබතුමා කතා කරන එක අත මෙතුමා ඔප්පු කරා. හරි you can start. අපි සභාවේ වැඩ කටයුතු මාර්තු 21 වෙනි දින දවල් 1 වෙනකන් කල් දමනවා.
लक्ष हतली सटक महजनता नियोजने कर तमंट पार्लमेंटू लबीद अवस्थाव वत्मा आंडु अहिमिकर अतिबावट एकाबाद विपक्ष चोदना करणवा अद पार्लमेंटू संकीर्ण पवधि एकाबाद विपक्षे प्रवृत्ति साकाच्छावेदी पार्लमेंटू मंत्री डलस अलापेरु महता मे बव संधान कला एकपद विपक्षे पार्लमेंट कंडायम नायक दिनेश गुणवादन मेत्तुमा सतीयक सभा तहनम किरीमे पस्से देवनि वतावटत गरु कथानायकतुमा मुन गहिला मे संबंधयेन एकपद विपक्षे तुन दिनेकुट सह हितबु कथानायकतुमाट ए पिलिबंदव केटी अदहस दक्वीमक इदिरिपत किरीम सदहा अवसर इल्ला हिटिया गरु कथानायकतुमा ए अवसर अपट लबा दुन्ना अदहस दक्वीम अपि करगेन यान वेलावे गरु सभा नायकतुमात एक्सत् जातिपक्षे मंत्रुन किहिप दिनेकुत इत्ताम अप्रसन्न लेस पार्लिमेंटु संप्रदायान किलसमिन गरु कथानायकतुमाट तर्जनय करा अपे खता नोदिन लेस एकाबद्ध विपक्षे अयट तमंगे मते इदिरिपत् किरीम इडदीम असाधारणयि कियला विरोधय पलकल्ला स्वभावयेन नगिट लगिया समस्त आंडु पक्षेम सभानायकवरया पेरटुव एकाबद्ध विपक्षे नियोजनय करन्न दिनेश गुणवादन मतितुमा वितरमयि मे पार्लिमेंतु नील वशयेन पिलि अरगेन तियेन एक बरपतल वरद्दक् तियेनवा මේ මේ පාර්ලිමේන්තුවේ මේ කතානායකර මේ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ලක්ෂ 48ක් නියෝජනය කරන 51කට තියෙන අවස්ථාව අහිමි කරනවා මේ පාර්ලිමේන්තුව. ඊයේ බුදුමල්ලාගේ පාර්ලිමේන්තුව තුළ මේ මාධ්‍යමවල තියන දෙන්නේ නැහැ කියලා. එතකොට අද කොහොමද බුදුමල්ලා මේක තියන්නේ? සභාවෙන් එක්සත් ජාතිපක්ෂය පැන දිවීමෙන් අනතුරුව කතානායකතුමා මුණ ගැහුණා. කතානායකතුමා විශේෂ අවසරයක් දුන්නා. අද අපිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්න. එතුමාට බොහොම ස්තුතියි. ආණ්ඩුවට උවමනයි අපේ ඒකාබද්ධ විපක්ෂයේ හඬ යටපත් කර තබන්. ජනතා විමුක්ති පෙරමුණේ TNA කේ හඬ විපක්ෂය ඇටියට මතු කර ලබා දෙන්න. මේ කුමන්ත්‍රණය තමයි ආණ්ඩුවයි JVP එකයි TNA එකයි ගෙනියන්නේ. දිනේෂ් කුණාදන මහතා නැති වෙලාවක ඒකාබද්ධ විපක්ෂයේ අයිතිය කුමක්ද කියන ප්‍රශ්නය උඩ අපි මේ අරගල ඉදිරියට ගෙන යාමට අපි තීන්දුව කරගෙන ඉන්නේ. බොරු විල්ලියම් සිදු කරමින් පාර්ලිමේන්තුවේ ගමන අඩපණ කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මහතා පවසනවා. අද පෙරවරු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට කෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. දල සලහා පෙරම මන්ත්‍රීතුමා ලොකු අඳෝනාවක් කරා ඊයේ පාර්ලිමේන්තුවේ. එතුමා කිව්වා නිදහස් සන්ධානයේ රැස්වීම වලට අපිව කැඳවන්නේ නැහැ, අපිට කියන්නේ නැහැ, අපෙන් අහන්නේ නැහැ. දෙයක ඇවිල්ලා ඊයේ කතානායකතුමාට කියනවා. පාර්ලිමේන්තුව තියෙන්නේ මේ නිදහස් සන්ධානයේ ප්‍රශ්න කතා කරන්න නෙමෙයි. උසනන් අඩි 4මාරයි. නමුත් එයා හැමදේම දන්නවා. මේක තේරෙන්නේ නැහැ යාට. තොත්ත බබා මේ ඕන කමින් පාර්ලිමේන්තුවේ ගමන අඩපණ කරන්න බොරු දේවල් දාලා මේක එක දේවල් ඉල්ලන්නේ. තීන්දුව වැරදි නම් කතානායකතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා එන එතුමාව අයින් කරන්න ඒ වැඩ පිළිවෙල යන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයා ඇවිල්ලා බොරුවේ උපත මම එතුමාගෙන් තමයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ටියුෂන් ගියේ මම හිතපු ප්‍රතිඵලය ආවේ නැහැ දැන් මටත් ප්‍රශ්නයක් තියෙනවා බොරු ගැන්වද කියලා පාර්ලිමේන්තු කමිටු කාමරයක් ලබා ගන්න එක්කෝ කැබිනට් අමාත්‍යවරයෙක් වෙන්න ඕනේ නැත්නම් පක්ෂ නායකයෙක් වෙන්න ඒ ක්‍රමවේදය අනුව තමයි කමිටු කාමර ලබා ගන්න පුළුවන් වෙන්නේ මං හිතන්නේ හොඳ වෙලාවට ඊයේ වැස්සේ නැ නැත්නම් එහෙම මේ කාපක්කේ හෙන ගහනවා මේ කරන බොරුවල පන්නිපිටිය ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය අසන්නේ පිහිටි බෝගසක් කපා ඉවත් කිරීමට එරෙහිව පැවති විරෝධතාවක් හේතුවෙන් අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමගයි. හයිලෙවල් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම බෝගස කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය රාජ්‍ය දව සංස්ථාවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය දව සංස්ථාවේ නිලධාරීන් අද පෙරවරුවේ මෙම බෝගස කපා ඉවත් කිරීම සඳහා පැමිණීමට නියමිතව තිබූ අතර ඊට පෙර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් එම ස්ථානයට බුද්ධ ප්‍රතිමාවක් වැඩම කර ආගමික වතාවත්වල නිරත වුණා. පසුව රාජ්‍ය දව සංස්ථා නිලධාරීන් බෝගස කපා ඉවත් කිරීමට පැමිණීමත් සමග භික්ෂුන් වහන්සේ සහ ප්‍රදේශවාසීන් ඔවුන්ට විරෝධය පළ කළා. මෙම බාධා කිරීම හේතුවෙන් දව සංස්ථා නිලධාරීන් මහර්ගම පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලා සිටියා. ඒ අනුව පොලිසියම ස්ථානයට පැමිණීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. ඔබ වහන්සේලා මේකට විරුද්ධ වෙනවා නම් ඔබ වහන්සේලාට විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. මේ වැනි අහිංසක මිනිස්සෙක් වන්දනා කරන්න මෙතන ඇවිල්ලා මේ බුදු පිළිම වහන්සේලා මොනවද කරන්නේ? බෝගස කපා ඉවත් කිරීම සඳහා අනුමැතිය ලබා දුන් ප්‍රාදේශීය ලේකම්වරිය එම ස්ථානයට කැඳවන තෙක් තමන් මාර්ගයෙන් ඉවත් නොවන බව පවසමින් විරෝධතාකරුවන් මෙලෙස හයිල්වෙල් මාර්ගය අවහිර කළා. කෙසේ වෙතත් පොලිසිය විසින් භික්ෂුන් වහන්සේම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර ප්‍රාදේශීය ලේකම්වරියගේ නියෝජිතයෙක්ද ස්ථානයට පැමිණියා.
මෙතර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා සහ මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියද එම ස්ථානයට පැමිණි අතර වික්ෂුන් වහන්සේ සහ ප්‍රදේශවාසීන් ඔවුන්ට විරෝධය පළ කළා. දේශපාලන අරෝමයේ ඔක්කොම එකක් ජීතනකට බෝධියට කරන්න ආපු මිනිස්සු ටික මෙහෙදෙන්න අපිට වෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ඒකක් වැඩක් මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති බහර නිලධාරී ආර්.සී. නාඔටුන්න මහතාද එම ස්ථානයට පැමිණි අතර සතියක් ඇතුළත අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර තීන්දුවකට එළඹෙන තෙක් බෝගස කපා ඉවත් නොකරන බවට ඔහු ලිඛිතව පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් විසිර ගියා. මලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා ගමන්ගත් මොටර් රථයට වෙඩි තැබුවේ යයි පැවසෙන සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පෙරේදා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට බාර වුණා. නමුත් එලෙස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තම අධිකරණයට නොමැති බව පවසමින් මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා අධිකරණයෙන් පිටව ගොස් තිබෙනවා. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය නිර්මාණය කරන ලද්දක් බවට හෙළිවීමත් සමග සිද්ධියේ සැකකරුවන් සෙවීමට පොලිසිය උත්සාහ කළා. එහිදී හෙළි වූයේ වෙඩි තැබීම සැලසුම් කර ඇත්තේ මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ පළාත් පාලන ආයතන රියදුරෙකු බවයි. මෙම සැකකරුවන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගෙන් පෙරේදා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට බහරවීමට පැමිණ තිබෙනවා. නමුත් වරකාපොළ මහේස්ත්‍රාත් උද්දාල සුවදුරුගොඩ මහතා සඳහන් කර ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් දීමට මහේස්ත්‍රාත් අධිකරණයට නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි. අනතුරු අධිකරණයෙන් පිටවගිය සැකකරුවන් සොයා ගැනීමට තවමත් පොලිසියට හැකි වී නැහැ. එම සිද්ධියට අවශ්‍ය කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පළාත් පාලන ආයතනයේ රියදුරම වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙන අධිකරණයට බාරවීමට නමුත් මහේස්ත්‍රාත්තුමා එම තත්ත්වය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන් ගියයි කියලා තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. මෙතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් පළ කළා. පොලිසිය හොයමින් හිටපු දෙන්නෙක් ඇවිල්ලා බාර වෙනවා. නමුත් ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන නීතිමය ප්‍රතිපාදන නැහැලු. මේ රටේ නීතිය පිළිබඳ යම් හැදෑරීමක් කරන සියලු දෙනාගේ අවධානයට ලොක් විය යුතු කරුණක්. මේ වගේ රඟපෑමක් කවුරු හරි වෙන කෙනෙක් කළා නම් ඒ පුද්ගලයා හෝ ඒ කණ්ඩායම අද වෙනකොට කොහෙද ඉන්න ඕන? ඉදිරි දවස් කිහිපය ඇතුළත පොලිස් ප්‍රතිතුමාට මේ සම්බන්ධයෙන් අපි ලිඛිතව පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. සමීර සේනාරත්න කියන මහත්තයා මේ රටේ නීතියට උඩින් ඉන්න කෙනෙක් වෙන්න බෑ. සැකකරුවන් සම්බන්ධයෙන් සිදුවන මෙවැනි සිදුවීම් වැරදි පූර්වාදර්ශ විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. දැන් ප්‍රවණතාවයක් වෙලා තියෙනවා සැකකරුවන්ව අදාළ පොලිස් ස්ථානය හොයනකොට ඒ පොලිස් ස්ථානයට බාර වෙන්නෙත් නැහැ වෙනත් මහේස්ත්‍රාත් අධිකරණයකට කියලා බාර වෙනවා. එහෙම ගිය ගම මහේස්ත්‍රාතුමා කියනවා නම් බාර ගන්න බෑ කියලා ඒ අයට රටින් පිටවෙන්නත් අවස්ථාව තියෙනවා. මේක වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. මෙතන නීතිඥයනුන්ටත් වගකීමක් තියෙනවා. ඒ අයව අරගෙන යා යුත්තේ වරද කරන ලද අධිකරණ බල ප්‍රදේශයේ. නමුත් ලංකා ඉතිහාසයේ දැකලා තියෙන දේ තමයි මහේස්ත්‍රාත්වරු තමාගේ බල ප්‍රදේශයේ නොවුනත් රටම දන්න අපරාධ වෙන අවස්ථාවක එහෙම අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරගත කළා. ඊට පස්සේ පොලිස් පරීක්ෂණය කළා. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ අදාළ සැකකරුවන් සුව කැමැත්තෙන් අධිකරණයට බහරවීමට පැමිණීමේ හේතුවෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවටගෙන අදාළ අධිකරණය වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට නීතිමය බාධාවක් නොතිබූ බවයි. හිරු CIA හරහා ඊයේ අපහෙලි කළේ ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයට ගෙන්වා තිබූ ජලය පිරිසිදු කිරීමේ පිරිසිදු කාර්කයක් කුඩුපවට පත් කිරීමේ අක්‍රමවත් ක්‍රියාවලියක් පිළිබඳවයි. එම ක්‍රියාවලිය භාරව කටයුතු කරන නිලධාරියෙකු ප්‍රකාශ කළේ නියමිත ක්‍රමවේදය සිදු කරන අයුරු අද හිරු CIA වෙත පෙන්විය හැකි බවයි. එහෙත් ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිවරයා අවසර නොදුන් බව එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී WBG ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ජල පිරිසිදු කාරකයක් ලෙස යොදාගන්නා ඇලුමිනියම් සල්ෆේට් නම් රසායනික ද්‍රව්‍ය ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ රත්මලානේ පිහිටි ප්‍රධාන ගබඩාව තුළ ඉතා අපිරිසිදු ආකාරයෙන් කුඩු බවට පත්කරන බව හිරු CIA හරහා ඊයේ අපහෙළි කළා. මාස 4කට පෙර පෞද්ගලික සමාගමක් හරහා ඉන්දියාවෙන් ගෙන්වා ඇති මෙම රසායන ද්‍රව්‍ය තුගේ කුඩු බවට පත්කරන්නේ විශේෂිත යන්ත්‍රයකින් බවයි අප කළ විමසීමකදී ජල සම්පාදන මණ්ඩල බලධාරියෙකු කියා සිටියේ. කෙලින්ම මැෂින් එකට බෑග්
जल संपादन मंडले अतिरेक सामान्य अधिकारी डब्ल्यू बी जी प्रणांदु महता अप दुरकथन ओस्से संबंध कर गत्ता රටේ ජනතාව දැනුවත් කිරීම සඳහා විශක් වෙන කාරණයකට නෙමෙයි මේක ඔයගොල්ලන්ගේ මාධ්‍ය වැඩ කරන් අපි අගේ කරනවා අපි මේ වගේ දේවල් දෙන්න ඕනනේ මෝදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤ වීදියේ සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රික ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අද ජීවිතක්ෂයට පත් වුණා මෙම අනතුර සිදුව ඇත්තේ අද පස්වරු 3ට පමණ සේවය නිම වී අතුරු මාර්ගයක් ඔස්සේ නිවස වෙත යාමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රිය ගැටී ඇති අතර ඔහු බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාද එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා අනතුරින් එම ස්ථානයේදීම එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල වෙත රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත් වී තිබුණේ නැහැ. අය හමුදාවේවත් වාහනයක් නැද්ද අයියේ? කෙසේ වෙතත් පැය භාගයකට ආසන්න කාලයක් ගත වීමෙන් අනතුරුව තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට රැගෙන යාමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මෙතර අද දහවල් ගම්පහ ධාරලුව දුම්රිය ස්ථානයේ ආසන්නයේදීද මේරිගම සිට කොළඹ බලා දහවනේ වූ ශීඝ්‍රගාමි දුම්රිය ගැටි තරුණයෙකු තුවාල ලැබුවා. තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. තවත් දේශපාලක කීපක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. හිටපු මහබැංකුව අධිපති අර්ජුන් මහින්ද්‍රන් මහතා ප්‍රශ්නගත බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට අද ප්‍රථම වරට පැමිණියා. එෙහිදී හිටපු මහබැංකුව අධිපතිවරයාගෙන් පැය 7කට ආසන්න කාලයක් කොමිසමේ විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර තිබෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරිකුමාර නඩේසන්ට එරෙහිව ගම්පහ මහඅධිකරණයේ හමුවේ අද අධිචෝදනා ගොනු කෙරුණා. ඒ මතභේදයට තුඩු දුන් මල්වාන ගංගබඩ පාරේ පිහිටි අක්කර 16ක ඉඩම සහ නිවස සම්බන්ධයෙන් වන නඩු විභාගයකට අදාළවයි. एसएससी क्रीडांगण दीपैत्न कोलंब राजकीय विद्यालय सह गल्किस्से शान तोमस विद्यालय अतर 138 वर्ण निल्महासटने देवन दिनियादाई अद वर्षावे हेतुवेन तरंगे नतर करन विट पलमुइनम सदा पंदुर पहर दिमेन सिटी शान तोमस क्रीडेकिन कडुलु हतरक देवी लकुनु 255 लबागेन सिटिया मोरटुव वेल्स कुमार विद्यालय सह मोरटुव शांत सेबेस्टियन विद्यालय अतर 67 वन मोरटु रन सटन अद आरंभुना मोरटुव देसोई सह क्रिकेट क्रीडांगणेदी काशी वासी दिनो सेबेस्टियन अरुवेन पलम पंदुर पारदुन वेल्स कुमार क्रीडकिन सिय पलम इनिमट सियल्लन देवी लखुनु 230 क्रेस कला महानूर त्रित्व विद्यालय सह कडुगस्तोट शांत अंतोनी विद्यालय अतर सियवन कंद उडरट नीलमहा सटन अद आरंभुने पल्लकेले जात्यंतर क्रिकेट क्रीडांगणेदी මෙම තරඟයේ කාසී වාසි දින පළමුවෙන් පඳුර පහර දුන් ත්‍රිත්ව ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා කඩලු හතරක් දැවී ලකුණු 204ක් රැස් කළා. ඒ සමගින් දැනට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ඡාලය 93 දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අමෙමු රාත්‍රී 9:30ට. අයිබෝවන්.